දැන් අපි සූදානම් වෙන්නේ 9 ශ්‍රේණියේ තවත් හරි අපූරු පාඩමක් පටන් ගන්න පුතේ ඒ තමයි ශාක වර්ධක ද්‍රව්‍ය ශාකයක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධක මොනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ අපි සරලව දෙන්නේ මේ වගේ උත්තරයක්නේ හරි සර් ගහක් පැලවෙන්නනේ ගහක් පැලවෙන්න නම් සර් වතුර ඕන පස්සෝන සර් කණිජ ලවණ ඕන පස්සෙන් පස්සෙන් කණිජ ලවණ ඕන වාතය ඕන ආලෝකය ඕන ඉතින් මෙන්න මේ වගේ සාධක තමයි අවශ්‍ය වෙන්නේ මේ වගේ සාධක තමයි අවශ්‍ය වෙන්නේ හරි ගහක් වර්ධනය වෙන්න මේ හතර විතරයිද ඕන තව මොනවත් එපාද මේ ටික තිබ්බොත් ඇතිද පුතේ ශාකයක වර්ධනය සඳහා ආලෝකයයි ජලයයි වාතයයි ඛනිජ ලවණයි විතරක් ප්‍රමාණවත් නැහැ මේ හතර තිබ්බට ශාකයක වර්ධනය හරියට සිද්ධ වෙනවා කියලා අපිට කියන්න බෑ කියන්න බෑ එහෙනම් සර් තව මොකක් හරි එකක් ඕනද ඔව් ඔව් ඒ මොකද්ද ඉතින් ඔක්කොම හරිනේ ආලෝකයත් හරි ජලයත් හරි වාතයත් හරි ඛනිජ ලවණත් හරි තව මොන අගුලක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන් එහෙම එකක් ඕන ශාකයක වර්ධනය කිරීමේ මේ සාධක හතර තමයි පුතේ ප්‍රධාන වෙන්නේ ඒක හරි හැබැයි මේ සාධක හතර දුන්නත් සමහර වෙලාවට ශාකයක් හරියට වර්ධනය වෙන්නේ එහෙනම් ශාකයක වර්ධනය කිරීම තව සාධකයක් බලපානවා පුතේ ඒ මොකද්ද ඇතම් රසායනික ද්‍රව්‍ය මේ ශාකයේ තුල තියෙන ඇතම් රසායනික ද්‍රව්‍ය පුතේ මෙන්න අර කියපු සාධක වලට අමතරව ශාකයක වර්ධනය කරේ බලපාන හොඳයි එහෙනම් ඔන්න කවුරු හරි වාගෙන් ඇහුවොත් මේ ශාකයක වර්ධනය කරේ අවශ්‍ය වන මූලික සාධක හතරට අමතරව තව මොනවා හරි ඕනද ශාකයක වර්ධනයට ඔව් මේ මොනවාද ඇතම් රසායනික ද්‍රව්‍ය ඇතම් රසායනික ද්‍රව්‍ය රයි අපි පොඩි පරීක්ෂණයකට යනවා පොඩි පරීක්ෂණයක් මේ බලන්න පුතේ අපි ගන්නවා පෝච්චියක සිටවන ලද සමාන ශාක දෙකක්. මේ තියෙන පෝච්චියක හිටවපු සමාන ගස් දෙකක් මේ තියෙන. මේ ගස් දෙකෙන් එක ගහක අග්‍රස්තය කපලා දාන්න. මේ තියෙන මෙන්න අපි ගස් දෙකක් තෝරගත්තා. එක සමාන ගස් දෙයක් තෝරගෙන එක ගහක මේ අග්ගිස්ස කඩලා දාන්න. කපලා දාන්න. ඊට පස්සේ මේ දෙකේ උස මනිනෝ අපි හිතමු මෙතෙන් ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 15යි කියන මේකේ උස මෙතෙන් ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 10යි කියලා හිතමු හරි ඔන්න දැන් එක සමාන පැල දෙකක් හිටවපු පෝච්චි දෙකක් අරගෙන මේ දෙකේම ගස් දෙක එකමුසින් තිබ්බේ ඊට පස්සේ එක ගහක දැල්ල කඩනෝ දැල්ල කිව්වම කැටයිනේ අග්‍රස්තය කඩනෝ අග්‍රස්තේ කඩලා ඉවත් කරනවා ඊට පස්සේ මොකද කරන්නේ සමාන පරිසර තත්ත්ව ලබා දෙමින් සතියක් පුරා දිනපතා ශාකවල උස මැන සටහන් කරගන්න එ මොනවාද මේ සමාන පරිසර තත්ත්ව කියලා කියන්නේ මෙතනදි ඒ කියන්නේ දෙන්නටම එකම ගානට වතුර දාන්න දෙන්නම තියලා තියන්නේ එකම විදියට සූර්යාලෝකයේ වැටෙන විදියට දෙන්නම මේ සාමාන්‍ය වාතයට නිරාවරණය කරලා තියෙන්නේ ඒක තමයි සමාන පරිසර තත්ත්ව හරි පරිසර තත්ත්ව දෙන්නටම සමානව දෙන්නේ හරි සතියක් විතර වතුර දාලා මේක සාමාන්‍ය අවුවේ තියලා වතුර දදා මේක මේකේ උස මනිනවා මේ දෙකේ උස මනිනවා හරි දැන් පටන් ගන්නකොට අපි හිතමුකෝ දැන් මොකද මං කිව්වේ පළවෙනි එක සෙන්ටිමීටර 15යි උස මේක සෙන්ටිමීටර 10යි උස සටහන් කරගන්න උස සටහන් කරගන්න ඔක තමයි අපේ පරීක්ෂණ ඒතර සතියක් යනකම් දවස් 7ක් වෙනකම් දිනපතා උසමණිනෝ මේ දෙකේම උසමණිනෝ මේ දෙකේම උසමණිනවා මේ දෙකේම උසමණිනෝ ආ මෙන්න නිරීක්ෂණය පුතේ මේ බලන්න නිරීක්ෂණය අග්‍රස්තේ සහිත ශාකේ උස වැඩි වෙන බවත් අර දැල්ල තියෙන එක අග්‍රස්තේ තියෙන එක ඔන්න බල අම්බාණේක උස යනවා එයාගේ උස වැඩි වෙනවා අග්‍රස්තේ කපා දැමූ ශාකේ උස වෙනස් නොවන බවත් උස අඩු වෙන්නේ නැහැ
කොට 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 වෙලා යනවා දුනෑනි ආ එයාගේ උසේ ගානම තියෙනවා ඒ ගානම තියෙනවා ඕක තමයි අපේ නිරීක්ෂණ ඒ කියන්නේ පුතේ දැන් අපි හිතමු මේ අග්‍රස්තේ ඉවත් නොකරපු ගහ සෙන්ටිමීටර 15 වයින් තිබ්බ කියලා හිතමුකෝ එයා ඔන්න 7 වෙනි දවස වෙනකොට සෙන්ටිමීටර 20ක් වෙලා නිකන් ජොලියට කියන්නේ අපි හිතමු එහෙම වෙලා කියලා අග්‍රස්තේ ඉවත් නොකරපු එක ඌ සෙන්ටිමීටර 10 ඉන්නේ අග්‍රස්ත ඉවත් කරපු එක සෝරි අග්‍රස්ත ඉවත් කරපු ගහ සෙන්ටිමීටර 10 ඉන්නේ තිබ්බේ එයා 7 වෙනි දවස වෙනකොටත් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10 දැන් මේකෙ මොකක්ද කියන්න තියෙන්නේ සමාන පරිසර තත්ත්ව දෙන්නේ ඒ කියන්නේ මේ දෙන්නටම ලැබෙන ආලෝකය එක සමානයි මේ දෙන්නටම ලැබෙන ඛනිජ ලවණ එක සමානයි මේ දෙන්නටම ලැබෙන ජලය එක සමානයි ජලය ආලෝකය ඛනිජ ලවණ ඒ වගේම වාතය මේ දෙන්නටම හම්බ වෙන වාතයත් එක සමානයි දැන් අර ශාකයක වර්ධනය කරේ බලපාන ප්‍රධාන සාධක හතරම සමාන ප්‍රමාණ වලින් හම්බුණාට සමාන ප්‍රමාණ වලින් හම්බුණාට එක ගහක් උස යන්නේ නැහැ. එහෙනම් අර ප්‍රධාන සාධක වලට අමතරව මේ ගහේ ඇස්සේ තියෙන මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් මේ සඳහා බලපාන. ඒ කියන්නේ වර්ධනය කරේ බලපාන. තව 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 නිරීක්ෂණයක් තව නිගමනයක් තියෙනවා. ඒක තමයි පුතේ. ඒ කියන රසායනික ද්‍රව්‍ය තිබිලා තියෙන්නේ දැල්ලේ. දැල්ලේ කිව්වම කැතයිනේ. අග්‍රස්තේ තිබිලා තියෙන්නේ. මොකද මේ අග්‍රස්තේ ඉතරයි මේක ඉවත් කරේ. අග්‍රස්තේ ඉවත් කරපු ගමන් උස යන්නේ. එහෙනම් උස යෑම සඳහා බලපාන මොකක් හරි රසායනික ද්‍රව්‍යය මේ අග්‍රස්තේ තුල තිබිලා තියෙන්නේ. ඒක අර අග්‍රස්තීවත් නොකරපු ගහේ තිබ්බ නිසා තමයි එයා උස යන්නේ එයා උස යන්නේ එයා උස යන්නේ එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් ශාකේ උස වැඩිවීම කෙරෙහි අග්‍රස්තේ මොකක් හරි බලපෑමක් තියෙනවා මොකක් හරි බලපෑමක් තියෙනවා අපි පස්සේ හොයාගමු මේ අග්‍රස්තේ මොකද්ද මේ බලපෑම කියලා හරි ඒ වගේම මෙතෙන්දි තව නිගමනයක් එනවා අර ප්‍රධාන සාධක ඔක්කොම තිබ්බත් ශාකේ වර්ධනය වෙන්නේ නැහෙනේ නේ ඒ කියන්නේ ජලයයි වාතයයි ආලෝකයයි ඛනිජ ලවණයි තිබ්බට විතරක් මදි නිගමනය කියලා කියන්නේ මොකක් හරි පරීක්ෂණයක් කරලා අන්තිමට අපිට කියන්න තියෙන දේ පුතේ අපිට කියන්න තියෙන්නේ මේ ගහක උස යන වැඩේට අග්‍රස්තේ බලපෑමක් තියෙනවා මොකද අග්‍රස්තේ අයින් කරපු ගහ උස වැඩි උනේ නැහැ. අග්‍රස්තේ අයින් කරපු ගහේ උස වැඩි උන්නේ නැහැ පුතේ. හරි. එහෙනම් ගහක් උස යනවා කියන්නේ වර්ධනය වෙනවා. එහෙනම් වර්ධනය කෙරෙහි අග්‍රස්තේ මොකක් හරි බලපෑමක් තියෙනවා. හරි. අනුමාන කළ හැකිය තාම අපිට කියන්න බෑ. හරි. අපිට හිතන්න මොකද අග්‍රස්තේ අයින් කරපු එක උස වැඩි උන්නේ නැහෙනි. ඒතර ඒකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් ආ මොකක් හරි බලපෑමක් තියෙනවා කියලා නිකන් අනුමාන කරන්න පුළුවන්. හරි. ඊළඟට යනවා තවත් ක්‍රියාකාරකමකට. right? තවත් ක්‍රියාකාරකමකට යන්න තමයි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ තවත් ප්‍රැක්ටිකල් එකක්. ඒ මොකද්ද කරන්නේ? ඒ ප්‍රැක්ටිකල් එක තමයි අපි හදා ගන්න ඕන මෙන්න මේ වගේ කළු පෙට්ටියක්. කළු පෙට්ටියක් හදා ගන්න. හරි? ඊට පස්සේ මේ කළු පෙට්ටියක් හදලා පෙට්ටිය සම්පූර්ණයෙන් හැම තැනින්ම වහනවා. මේ පෙට්ටිය හැම තැනින්ම වහනවා. හැම තැනින්ම වහලා අපි මේ විදියට නිකන් ජනේල් දෙකක් වගේ කොටු දෙකක් කපා ගන්න. ජනේල් වගේ මේ විදියට කොටු දෙකක් කපා ගන්න. හරි. මේ පැත්තකින් මේ ඉදිරි පැත්තෙන් කියලා හිතන්න. හරි. මේ විදියට කොටු දෙකක් කපා ගන්න. right? හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ පෝච්චි දෙක එක සමාන පැල දෙකක් හිටවලා එකක අග්‍රස්තේ ඉවත් කරලා අනිත් එකේ අග්‍රස්තේ තියෙද්දි හරි ඉස්සලා වැඩේට ගත්ත එකම ඕනනම් ගන්න පුළුවන් හරි ඒ දෙකම ගන්න පුළුවන් එකක අග්‍රස්තේ තියෙනවා අනිත් එකේ අග්‍රස්තේ නැහැ අන්න ඒ පෝච්චි දෙක පොඩි පැල දෙකක් නම් හොඳයිනේ ලොකු පැල තියන්න බෑනේ මේකේ ඇස්සේ එහෙනම් අන්න මේ 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 පෙට්ටිය ඇතුලෙන් තියෙනවා දැන් එළියේ ඉඳන් බලා ඉන්න කෙනෙක්ට පේනවා
අග්‍රස්තය පේනවා එක ගහක අනිත් අනිත් ගහත් පේනවා හැබැයි ඒ ගහේ අග්‍රස්තය නැහැ. ඒ ගහේ අග්‍රස්තය නැහැ. හරි. ඊට පස්සේ මේකට ඉතින් දැන් හැමතැනම වහලා තියෙන්නේ මේ මෙතනින් විතර ඇරලා තියෙන්නේ හරි. ඔය හිතන්න මේ කාමරයක් කියලා. කාමරයේ සම්පූර්ණයෙන් වහලා ජනේල් දෙකක් තියෙනවා. ওই ජනේල් දෙකෙන් එක ජනේලකින් මේ විදිහට ගහ පේනවා. අනිත් ජනේලෙන් අර විදිහට ගහ පේනවා. ඒ කියන්නේ අග්‍රස්තය තියෙන ගහක් තියෙනවා. අග්‍රස්තය නැති ගහක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මේවට වතුර දානවා. ඒව ඔක්කොම කරනවා. සාමාන්‍ය වාතයත් මේ විදිහට පරිසර තත් ඔක්කොම හරි එකම විදිහට හම්බ වෙනවා. එතකොට ආලෝකය මේ ගස් දෙකට ආලෝකය ලැබෙන්නේ මේ 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 සිදුරු දෙකෙන් තමයි ආලෝකය හම්බෙන්නේ. වෙන කොහෙන්වත් මේකට ආලෝකය එන්නේ නැහැ. හරි? ඒක තමයි මේ කළු පාට කඩදාසි වලින් ආවරණය කරපු පෙට්ටියක් හදන්න කියන්නේ ආලෝකය ලබා දෙන්නේ මේ විදිහට ඉදිරියෙන් විතරයි. හරි? ඉදිරියෙන් විතරයි. ඊට පස්සේ මේක දවස් 3-4ක් ආලෝකයෙන් නිරාවරණය කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තියනකොට අග්‍රස්තය ඉවත් නොකරපු ශාකයේ අග්‍රස්තය මේ සිදුරෙන් එළියට එනවා. එළියට එනවා. එළියට එනවා. අර ඉතින් අර විදිහටම ඉන්නවා. අග්‍රස්තය ඉවත් කරපු කෙනා ඒ විදිහටම ඉන්නකොට අග්‍රස්තය තියන කෙනා එළියට එනවා. මෙතනින් එළියට එනවා. හරි. එළියට එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ අග්‍රස්තේ සහිත ශාකය ආලෝකයේ දෙසට හැරි වැඩෙන බවත් එයා ආලෝකයේ තියෙන පැත්තට එනවා ඒ පැත්තට හැරිලා ඒ පැත්තට එනවා අග්‍රස්තේ කපා දැමූ ශාකය ආලෝකයේ දෙසට හැරීමක් සිදු නොවන බවත් ඔබ නිරීක්ෂණය කළ හැකිය පුතේ අර දැල්ල තියෙන ගහ අග්‍රස්තේ තියෙන ගහ අර ආලෝකයේ එන සිදුරෙන් එළියට එනවා. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එළියට එනවා. ඒ කියන්නේ ආලෝකයේ දෙසට යා වැඩෙනවා. වර්ධනය වෙනවා. ආලෝකයේ දෙසට. හැබැයි අග්‍රස්තේ නැති එක. ආලෝකයේ දෙසට හැරීමක් සිදු වෙන්නේ නැහැ. එයා ඔහේ ඉන්නවා. කහ මැරෙන්නේ නැහැ. මේ ගස් දෙකෙන් එකක්වත් මැරෙන්නේ නැහැ. එකම නිරීක්ෂණය තමයි. අර අග්‍රස්තේ තියෙන ගහ ආලෝකයේ පැත්තට එනවා ආලෝකයේ දෙසට එනවා මේ පරීක්ෂණයේ නිගමනය තමයි පුතේ ශාකයක් ආලෝකයේ දෙසට හැරි වැඩිවීමට එයාගේ අග්‍රස්තයේ බලපෑමක් තියෙනවා තියෙනවනේ මොකද අග්‍රස්තයේ නැති ගහට අර කවුලුව තුලින් එළියට එන්න බැරි වුණා ඒ කියන්නේ ආලෝකයේ දෙසට ගමන් කරන්න බැරි වුණා හැබැයි අග්‍රස්තයේ තිබ්බ ශාකය ආලෝකයේ පැත්තට ආවා. ඒකේ අදහස ඒකේ අවසාන නිගමනය තමයි අග්‍රස්තයේ බලපෑමක් තියෙනවා පුතේ මේ ආලෝකයේ දෙසට හැරිලා වැඩෙන එකට. එහෙනම් ආලෝකයේ දෙසට හැරි වැඩීමට ශාකයක අග්‍රස්තයේ බලපෑමක් අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. හරි. ඒ බලපෑම මොකක්ද කියලා අපි තව ටිකකින් බලමු. එතකොට ශාකයක් ආලෝකයේ දෙසට හැරි වැඩීමට ශාක අග්‍රස්තේ රසායනික ද්‍රව්‍යයක් බලපාන. දැන් විද්‍යාඥයෝ බැලුවා දිගින් දිගටම පරීක්ෂණ කරලා රයිට් අග්‍රස්තේ බලපෑමක් තියෙනවා. අග්‍රස්තේ අයින් කරපු ගහට ආලෝකයේ පැත්තට එන්න බෑ. අග්‍රස්තේ තියෙන ගහට ආලෝකයේ පැත්තට එන්න පුළුවන්. එහෙනම් මේ අග්‍රස්තේ තියෙන මොනාහරි රසායනික ද්‍රව්‍යයක් තමයි මේකට බලපාන්නේ. ඇයි එහෙම රසායනික ද්‍රව්‍යයක්ම බලපානෝ කියලා ඒගොල්ලන් මේ පැහැදිලි කරන්නේ. ඇයි පුතේ ශාකයට ඕන අනිකුත් සාධක ඔක්කොම මේ ගස් දෙකටම හම්බ වෙනවානේ. ඒ කියන්නේ ඛනිජ ලවණයි වාතයයි ජලයයි ආලෝකයයි. මේ හතරම හම්බ වෙනවා. ඒ හතරම හම්බුණාට අග්‍රස්තේ නැති ගහට ආලෝකය පැත්තට වර්ධනය වෙන්න බෑ. එහෙනම් අග්‍රස්තේ තියෙන රසායනික ද්‍රව්‍යයක් මේ වැඩේට බලපානෝ. මොන වැඩේටද? ආලෝකයේ පැත්තට හැරිලා වැඩෙන්න අග්‍රස්තයේ තියෙන රසායනික ද්‍රව්‍යයක් බලපාන. දැන් ඊළඟට විද්‍යාඥයෝ තව තව පර්යේෂණ කරනවා. හරි අග්‍රස්තයේ මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඔය රසායනික ද්‍රව්‍ය මොකද්ද කියලා හොයනවා. විවිධ පර්යේෂණ ඔස්සේ හොයනවා. මේ ආලෝකයේ දෙසට අග්‍රස්තයේ හරවන රසායනික ද්‍රව්‍ය මොකද්ද කියලා හොයනවා. හරි.
එතකොට විද්‍යාඥයන්ට හමු වෙනවා පුතේ ආලෝකයේ පැත්තට හැරිලා වැඩෙන වැඩිමිට බලපාන රසායනික ද්‍රව්‍ය විතරක් නෙමෙයි තව තව රසායනික ද්‍රව්‍ය ගණනාවක් විද්‍යාඥයෝ හොයා ගන්න. ඒ කියන්නේ මේ ගහක වර්ධනයට බලපාන රසායනික ද්‍රව්‍ය ගණනාවක් හොයා ගන්න. ඊට පස්සේ ඒවට නමක් දානවා පුතේ ශාක වර්ධක ද්‍රව්‍ය කියලා. සර් ඕවටම නේද හෝමෝන කියලාත් කියන්නේ. ඔව් ඔව්. ශාක වර්ධක ද්‍රව්‍ය වලට අපි කියනවා හෝමෝන කියලා. ශාක හෝමෝන කියලා කියන්නත් පුළුවන්. එහෙනම් පුතේ ශාකයක වර්ධනය යාමනය කරනු ලබන. මොකද්ද සර් යාමනය කරනවා කියලා කියන්නේ? යාමනය කරනවා කියලා කියන්නේ පවත්වාගෙන යනවා. වර්ධනය. ඒකේ අදහස සමහර වර්ධක ද්‍රව්‍ය තියෙනවා රසායනික ද්‍රව්‍ය තියෙනවා ශාකේ වර්ධනය කරනවා. උතේ සමහර වර්ධක ද්‍රව්‍ය කීපයක් තියෙනවා ශාකේක වර්ධනය සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් ශාකේක වර්ධනයට උදව් දෙන ශාක වර්ධක තියෙනවා. ශාකේක වර්ධනයට උදව් දෙන්නේ නැති ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා. එහෙම නැත්නම් හෝමෝන තියෙනවා. හරි. එහෙනම් පුතේ ශාකයක වර්ධනය යාමනය කරන ලබන රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා මොකද්ද? ශාක වර්ධක ද්‍රව්‍ය. ඇතැම් වර්ධක ද්‍රව්‍ය ඒ කියන්නේ සමහර රසායනික ද්‍රව්‍ය වර්ධක ද්‍රව්‍ය කියන්නේ දැන් රසායනික ද්‍රව්‍යනේ. ඇතැම් වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරන අතර ඒ කියන්නේ උත්තේජනය කරනවා කියලා කියන්නේ ඒකට තව තව උදව් කරනවා. ඒ කියන්නේ වර්ධනය හොඳින් සිද්ධ වෙන්න ඒ රසායනික ද්‍රව්‍ය ඕන. හරි. සමහර වර්ධක ද්‍රව්‍ය තියෙනවා වර්ධනය නිෂේධනය කරනවා. වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරි. ඒ රසායනික ද්‍රව්‍ය කරන්නේ වර්ධනය වෙන එක නවත්තලා දාන. එහෙම ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා වර්ධනය උත්තේජ කරන උත්තේජනය කරන. එතකොට මේ වර්ධනය උත්තේජනය කරන එකටයි වර්ධනය නිෂේධනය කරන එකටයි තමයි අපි කියන්නේ වර්ධනය යාමනය කරනවා කියන. වර්ධනය යාමනය කරනවා කියන එකේ අදහස තමයි පුතේ ශාක වර්ධනය උත්තේජනය කරනවා සමහර වර්ධක ද්‍රව්‍ය සමහර වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය නිෂේධනය කරන. දැන් මේ තියෙන්නේ මේ ආමේ බලන්න මේ ශාක වර්ධනය නිෂේධනය කරයි වර්ධනයට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. මේකේ ඇස්සේ තියෙන රසායන ද්‍රව්‍යයක් නිසා මේ වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ හරියට. සමහර ඒවා තියෙනවා උත්තේජනය කරනවා. උත්තේජනය කරනවා. හොඳට හොඳට වර්ධනය වෙන්නේ නේ. කියලා ඒ රසායන ද්‍රව්‍ය වල බලපෑමෙන් හොඳට ශාකයේ වර්ධනය වෙනවා. සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ වර්ධක ද්‍රව්‍ය තියෙනවා. ඒවා වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. හරි. ඉතින් ඔය ශාක වර්ධනය නිෂේධනය කරන වර්ධක ද්‍රව්‍යයයි ශාක වර්ධනය උත්තේජනය කරන වර්ධක ද්‍රව්‍යයයි තියෙන ಜಾති දෙකම තියෙන නිසා අපි කියනවා වර්ධක ද්‍රව්‍ය මොනා කරනවා කියලා. වර්ධක ද්‍රව්‍ය මොනා කරනවා කියලාද අපි කියන්නේ? ශාක වර්ධනය යාමනය කරනවා කියලා කියන්නේ. හරි. ශාකයක වර්ධනය යාමනය කරන. යාමනය කරන. එතකොට මේ යාමනය කියන වචනේ අස්සේ තියෙනවා වර්ධනය උත්තේජනය කරන එකයි වර්ධනය නිෂේධනය කරන එකයි. හරි. මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ පුතේ මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ශාක වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය තමයි අපි සාකච්ඡා කරන්නේ. රයිට්. එහෙම ඒවා තුනක් තියෙන. ශාක වර්ධනය උත්තේජනය කරන වර්ධක ද්‍රව්‍ය. මේ බලන්න ඒවා. ඔක්සීන්, ගිබරලින්, සයිටෝකයින්. ජපන් වගේ නේද? හරි. අලුත් වචනේ ඉතින්. හරි. ඔක්සීන්, ගිබරලින්, සයිටෝකයින්. හරි. මේ තමයි අපි ඉගෙන ගන්න වර්ධක ද්‍රව්‍ය තුන. මේ පාඩමේදී අපි ඉගෙන ගන්න ප්‍රධාන වර්ධක ද්‍රව්‍ය තුන. ඔක්සීන්, ගිබරලින්, සයිටෝකයින්. එහෙනම් ඉස්සෙල්ලාම බලමු ඔක්සීන ගැන. ඉතින් දැනට මොනවාද ඔක්සීන ගැන දන්නේ? රයිට්. මේක රසායනික ද්‍රව්‍යයක්. මේක වර්ධක ද්‍රව්‍යයක්. ශාකයක වර්ධනය උත්තේජනය කරන ඔක්සීන්. ඔක්සීන්. හරි.
දැන් ගහක ඔක්සිජන් කියන වර්ධක ද්‍රව්‍ය කොහෙද තියෙන්නේ? රසායන ද්‍රව්‍ය කොහෙද තියෙන්නේ? කඳේ අග්‍රස්තේ තියෙනවා. දැන් මේ විද්‍යාඥයෝ හොයාගත්තේ. හරි. කඳේ අග්‍රස්තේ. ඒ කියන්නේ සර් දැල්ලේ තියෙනවද ගහක? ඔව්. කඳේ අග්‍රස්තේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මුලේ අග්‍රස්තේ තියෙනවා. කඳේ අග්‍රස්තේ සහ මුලේ අග්‍රස්තේ තියෙනවා. කඳේ අග්‍රස්තේ තියෙනවා. මුලේ අග්‍රස්තේ තියෙනවා. right? හරි. ඊළඟට මොනවද ඉතින් ඔය ඔක්සිජන් කරන්නේ සර් වර්ධනයේ වෙනුවෙන් ශාකේ. ශාකේ වර්ධනයේ වෙනුවෙන් ඔක්සිජන් මොකද කරන්නේ? පුතේ කඳේ හා මුලේ සෛලවල දික්වීම පාලනය කරනවා. දැන් පුතේ මේ ශාක හැදිලා තියෙන ශාක විතරක් නෙමෙයි ඕනෑම ජීවියෙක් හැදිලා තියෙන සෛලවල ඉන්නේ. එතකොට මේ ගහේ තියෙන සෛලවල දික්වීම පාලනය කරනවා. ගහේ කොහේ තියෙන සෛලවල දික්වීමද පාලනය කරන්නේ? කඳේ සහ මුලේ. දැන් ගහක කඳක් ගැන හිතන්න. ඒකේ සෛල තියෙනවා කියලා හිතන්න. ඒ සෛලවල දිග වැඩි කරනවා කියලා හිතන්න. මුල් තියෙනවනේ. මුල්වල දිග වැඩි කරනවා කියලා හිතන්න. එතකොට සමස්තයක් විදියට ගහට මොකද වෙන්නේ? ගහ උස යනවනේ සර්. උස යනවා කියන්නේ වර්ධනයක්ද? ඔව්නේ. ඔව්නේ. හරි. එහෙනම් පුතේ ඔක්සිජන් මොකද්ද කරන්නේ? කඳේ හා මුලේ සෛලවල දික්වීම පාලනය කරනවා. විද්‍යාඥයෝ හොයාගන්නවා පුතේ ස්වාභාවිකව ශාකවල පවතිනවලු ඔක්සිජනයක්. ඔක්සිජන් වර්ග තියෙනවා. එතකොට ස්වාභාවිකව ශාක තුල පවතින ඔක්සිජනයක් තමයි පුතේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. මොකක්ද සර්? ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. ඒකේ කෙටි තේරුම IAA. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. මොකක්ද ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියන්නේ? ඔක්සිජනයක්. කොහෙද තියෙන්නේ? ශාකවල. කොතනද තියෙන්නේ? කඳේ අග්‍රස්තේ මුලේ අග්‍රස්තේ. මොනාද කරන්නේ? කඳේ තියෙන සෛලවලයි මුලේ තියෙන සෛලවලයි දික්වීම පාලනය කරන. දික්වීම පාලනය කරන. මෙයා ස්වාභාවික ඔක්සිජනය. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් එහෙම නැත්නම් IAA. උන්න දැන් හොඳට තේරුම් ගන්න ඔක්සිජනවල ක්‍රියාව. right? ඔක්සිජන කොහොමද වැඩ කරන්නේ? ශාකයක් වර්ධනය කරන්නේ කොහොමද? උස යවන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න. හරි. ඔන්න පුතේ ලස්සනට වැඩේ කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. හොඳයි. දැන් මෙන්න ඔක්සිජනවල ක්‍රියාව. හරි. ඔක්සිජනවල ක්‍රියාව. sorry. මම ඔක්සිජනවල ක්‍රියාව මේ රූපසටහන් ආධාරයෙන් ඔයාලට කියලා දෙනවා. මුලින්ම ඔයාගේ අවධානය යොමු කරන්න මේ පළවෙනි රූපසටහනට. පළවෙනි රූපසටහන. හරි. මේ රූපසටහන් තුනේම තියෙන්නේ පුතේ ශාක අග්‍රස්ත. කහක මුදුන් අග්‍රස්ත තමයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මේ රෝස පාටට පබළු ඇට සර්. නෑ නෑ පබළු ඇට නෙවෙයි. මේ තියෙන්නේ ඔක්සිජන්. අපි නිකන් හිතමු එහෙම. හරි. මේ රෝස පාටට තියෙන්නේ ඔක්සිජන්. එතකොට දැන් ඔක්සිජන් කොහේ කොහෙද තියෙනවා කිව්වේ? ශාකේ අග්‍රස්තයේ තියෙනවා කියලා කිව්වා. මුලේ අග්‍රස්තයේ තියෙනවා කියලා කිව්වා. හරි. මෙන්න ශාක අග්‍රස්තයේ තියෙන ඔක්සිජන්. ඔක්සිජන් තියෙනවා. හරි. හරි. ඔයා හිතන්න මේ අග්‍රස්තයට ඍජුවම ඉහළින් ආලෝකය හම්බ වෙනවා කියලා හිතන්න. දැන් ගහට කෙලින්ම උඩින් ආලෝකය හම්බ වෙනවා. දැන් මේ තියෙන ඉර පායලම් උඩින් ආලෝකය හම්බ වෙනවා. පුතේ මේක මතක තියාගන්න. මේ ඔක්සිජන් ආලෝකයට බයයි. ඇත්තටම බයයිද සර්? නෑ එහෙම බය නෑ. අපි නිකන් මේක ඉගෙන ගන්න ඕන නිසා අපි කියමු ඔක්සිජන් ආලෝකයට බයයි කියලා. විභාගෙට එහෙම ලියනවනේ මේ ඔක්සිජන් ආලෝකයට බයයි කියලා. හරි හරි. ඒ කියන්නේ මම දැන් මේ උගන්වන්න ඕන නිසා ඔයාලට මම මේ කියන්නේ. හරි. ඒ කියන්නේ පුතේ දැන් ආලෝකය එනවා නම් කොහෙන් හරි ඔක්සිජන් හිමීන් හැංගෙනවා පුතේ. ආලෝකය එන පැත්තට විරුද්ධ පැත්තට යනවා ඔක්සිජන්. ඒ ඔක්සිජන් වල ස්වභාවය. හරි. දැන් ඔන්න අග්‍රස්තේ මේ පළවෙනි රූපසටහනට යන්න හිරුවෙලිය ඍජුවම ගහට වැටෙනවා. ඒ කියන්නේ අග්‍රස්තේට වැටෙනවා. එතකොට දැන් ගහේ අග්‍රස්තේ ඔක්සිජන් ඉන්නවානේ. රයිට්. ඔක්සිජන ටික දැන් පල්ලම් බහිනවා පුතේ. ඔක්සිජන ටික දැන් මොකද වෙන්නේ? ඕන්න පහළට එනවා. හරි. ඔන්න දැන් අපි හිතමු ඔක්සිජන ටික මෙතනට ආවා කියලා. මෙතනට ආවා කියලා හිතමු. හරි. දැන් එතනට ආවොත් ඔක්සිජන වැඩිපුර තියෙන තැන ඉඳලා එයා එයාගේ වැඩ පටන් ගන්නවා. එයා මොකද්ද කරන්නේ? සෛලවල දිග වැඩි කරනවා. එහෙනම් පුතේ දැන් ඔක්සිජන ටික පහළට ආවා. පහළට ආපු ගමන් මෙතන තියෙන සෛලවල දිග වැඩි කරනවා. දිග වැඩි කරනවා.
ඉතින් සෛලවල දිග වැඩි වෙනවා කියලා කියන්නේ ගහ මොනවා වෙනවද? උඩට උඩට යනවා. ඒ කියන්නේ ගහ වර්ධනය වෙනවා. ගහ වර්ධනය වෙනවා. right? හරි. ඊළඟට මැද රූපසටහනට එන්න. මේ මැද රූපසටහනට එන්න. අපි හිතමු මේ අග්‍රස්තයට මේ ගහේ අග්‍රස්තයට ආලෝකය මේ පැත්තෙන් වැටෙනවා කියලා. අපි හිතමු ආලෝකය මේ පැත්තෙන් වැටෙනවා මේ පැත්තෙන් වැටෙනවා මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් ආලෝකය වැටෙනවා එතකොට දැන් ගහේ අග්‍රස්තයේ ඔක්සිජන් ඉන්නවනේ එතන මං කියුවානේ ඔක්සිජන් ආලෝකයට බයයි කියලා ආ එහෙනම් දැන් මේ පැත්තෙන් ආලෝකය වැටෙනොත් ඔක්සිජන් කොයි පැත්තට යන්නේ ආලෝකය වැටෙන පැත්තට විරුද්ධ පැත්ත ඒ කියන්නේ මේ පැත්ත දැන් මේ පැත්තෙන් ආලෝකය වැටෙනවා මේ ආලෝකය වැටෙනවා ඔක්සිජන් යනවා මේ පැත්තට ඔක්සිජන් යනවා මේ පැත්තට ऑक्सीजन वैडी इतकोट ए पैत थी ना साइड वाले दिख वैडी कर अग्रस्त आलोके पैत हर आलोके पैत हर सर एक तम यार खालू पेटी आसे दी अग्रस्त तिब्ब गहे अग्रस्त अर खाउलुए आलोके पैत आवे तेर मे आलोकेहमद आलोके लबिन पैत्तट विरुद्ध पैत्तट अग्रस्ते तीयन ऑक्सीजन गमन करन इट वास इतना साइल वैडी कर गानो दिक कर गान आय तुरे ए पैत्तट नेमेनो अग्रस्ते आय पैत्तट यान ए पैत्तट यान सर केलिम मूडिंग वैडनो हर ये तावलन ने उड़टे यानो केलिम ऐ ऑक्सीजन टिक पाल्लम भाईनो इतना साइल टिक वैडी कर गानो केलिम रिजुअमी हेलटे यानो हर එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔක්සිජන් වැඩ කරන්නේ ගහක ගහක අග්‍රස්තය ගහක අග්‍රස්තය right හරි මේ බලන්න ශාකකන්ද අග්‍රස්තයේ නිපදෙන දැන් මේ පළවෙනි රූපසටහන මේ පැහැදිලි කරන්නේ ශාකකන්ද අග්‍රස්තයේ නිපදෙන ඔක්සිජන් මදක් පහළට විසරණය වේ මොකද්ද සර් විසරණය වෙනවා කියලා කියන්නේ විසරණය කියන්නේ පුතේ අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට යනවා කියන එක දැන් අග්‍රස්තයේ උඩ අංශු ගොඩක් තිබ්බා ඒ කියන්නේ ऑक्सीजन अंश गोड़ा तिब्बा ऑक्सीजन गोड़ा तिब्बा पहला अडुई इन्हें पहला टेन वेडी तन इंदा अडू तन टेने विसरने एमगिन एम प्रदेश साइल वरी नव साइल सैदीम वेगवात्वे एविट शाक अक्लत्ते इहलट वार्दने वे मे फलवेनी रूपसनाना पैदरी करगान एकने गहकट रिजुवम आलोके वेटनो मुकद्द वेन अग्रस्ते तीयन ऑक्सीजन विसरने वेन पहलट इतना साइल वेगें वार्दने वेनवा नव साइल हादन साइल वल दिग वैडिक रगान राइट एविट शाकाग्रस्ते इहलट वार्दने वे एहना उन्न ऑक्सीन कोहमद वैडकरान्ने शाकाग्रस्ते तुल किनका दो याई किनका ते इतकोड देंगवाट प्रश्न आत्तियन बै वागे गे आस्तियन मालपैलेक अग्रस्ते ජනෙල්ලේ පැත්තට ඒ කියන්නේ ආලෝකයේ තියෙන පැත්තට හැරෙන්නේ කොහොමද කියන එක ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් දැන්. ඊටර ඔයාගේ ගේ ඇස්සේ මල් පැලයක් තියෙනවා කියලා හිතන්න. ජනෙල්ලේ ගාව. ඊටර එයා හැම වෙලාවෙම ඒකේ අග්‍රස්තයේ ජනෙල්ලේ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ ආලෝකයේ එන පැත්තට යනවා යා. යන්නේ මේ ඔක්සිජන වල බලපෑම. ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි මේ පැහැදිලි කරගත්තේ. දැන් මෙන්න ශාක අග්‍රස්තය. මෙන්න අග්‍රස්තයේ තියෙන සයිල්. මේ තියෙන්නේ මොනවද? අග්‍රස්තයේ තියෙන සයිල්. right හරි දැන් මොකද වෙන්නේ බලමු අපි හරි දැන් මේ තියෙන්නේ ඔක්සිජන් ඒ කියන්නේ මේ මේ දම් පාටට තියෙන්නේ ඔක්සිජන් ඒතර ආලෝකය එන්නේ මේ පැත්තෙන් ආලෝකය මේ පැත්තෙන් එනවා දම් පාට මෙන් ඔක්සිජන් තියෙනවා සෛලවල අග්‍රස්තයේ තියෙන සෛලවල දැන් ඔක්සිජන් කොයි පැත්තට විසරණය වෙනවද විසරණය කියලා කියන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනට යනවා right ඔක්කොම දැන් මේ ආලෝකයේ තියෙන පැත්තෙන් විරුද්ධ පැත්තට යන්න ඕන හරි එනම් මේ පැත්තෙන් ඔක්සිජන් තිබ්බා ආලෝකේ නෝ මේ පැත්තෙන් ඔක්සිජන් ආලෝකයට බයයි නේද පුතේ එහෙනම් දැන් මේ පැත්තට එන්න මේ පැත්තට ආන්න ආව මේ පැත්තට දැම්මි ඔක්සිජන් ටික ඔක්කොම දැන් මේ පැත්තට ආවා ඒතර එතන දැන් ඔක්සිජන් වැඩි
आलोक मे पत्ंगे ऑक्सीजन दें मेतन मेटिके वैडी दें दम पाटे वैडी इतना शैल वैडी करना मेतन इतना हिति हदने मेतन मे शैल दिग वैडी कर मे पत्त मे गह नमीनो मे गह मे पत्त नमीन मे पत्त नमीन इतना आलोक पत्त नमीन आलोक पत्त नमीन मे विद्य मेती मेन मे विद्य आलोक पत्त नमीन मुखद मे पत्ते तीन शैल टीक वैडी कर इतर यह पत्ते वैडी ने साइल अर पत्ते अट अड़ी ने इतर मे पत्ते नमीन आलोक पत्ते नमीन रईट पुते थिंक ओहम तम ऑक्सीजन वैडे करा अग्रस्ते तूल हर ईलंगट ऑक्सीजन करना खेत वैडाने की ऑक्सीजन पुते शाक खंद कैति पार्षिक अंकुर सैदीम निषेधने करना निषेधने करना क्या मुखद वलाक्वन ठीक है पार्षिक अंकुर है दिनी एक अन्य अंकुर वलाक्वन ऑक्सीजन एक ऑक्सीजन वाले वेड़ा ऑक्सीजन अंकुर वाले इट देने दें हितान में कहा दें आप ये तो में कहे ये तीन ने दाल एम ना त्याग ग्रस्ते मिन्न दें में तनिंग अंकुर एक केंडे आनो तनिंग अंकुर एक क्या रिकिल्ला अरे रिकिल्ला केंडे आनो उन्न पुते रिकिलिया तीवीम ते इट देने ඒකනම් මෙතන මෙහෙම ලස්සනට රිකිලි ඇවිල්ලා අතු හදන්න ඉඩ දෙන්නේ නැහැ. හරි. කවුද? ඔක්සීන. ඒ කියන්නේ මොකද්ද මේ කරන්නේ මෙයා? ආ නිෂේධනය කරනවා. මොකද්ද නිෂේධනය කරන්නේ? පාර්ශික අංකුර සෑදීම. පාර්ශික කියලා කියන්නේ මේ පුතේ මේ පැත්තෙන් එන රිකිලි. රිකිලි හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ. රිකිලි හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඔක්සීන මගින් ශාක කඳක ඇති පාර්ශික අංකුර එහෙම නැත්නම් රිකිලි හදන එක නිෂේධනය කරනවා. एक वलाकन इधर देने एक अन्य गहक अग्रस्त टीक कपल गहेती उड़ी अग्रस्त टीकोम कपल कैपुआम अर रिकिली हुंदर सिद्धवेन ऐ रिकिली अनेक वलक्कंड कौरुत टेक्निक उन्नोक पाविच्च करनो पुते उद्यान विद्यावेदी पंदुरु शाक पवत्वा गन्न दैन बलन्न मे 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 මේ පුද්ගලයා මොකද්ද කරන්න කියලා පුතේ ගහේ මේ ඔක්කොම දලු ටික කපලා දානවා යා දලු ටික කැපුවම ඒ කියන්නේ අග්‍රස්තනේ ওই කැපෙන්නේ අග්‍රස්ත ටික කපලා කපලා දැම්මට පස්සේ අන්න පුතේ ඔක්සිජන් ටික අයින් වෙනවා දැන් අර පාර්ශික අංකුර සෑදීම නිෂේධනය කරන්න ඔක්සිජන් නැහැ එතකොට ඔන්න දලු දානවා හොඳට පාර්ශික අංකුර හොඳට එනවා එතකොට අපිට පඳුරු ශාකයක් හදා ගන්න පුළුවන් නේද? පුළුවා. රයිට්. ඔයාත් මේක ටෙස්ට් කරලා බලන්න. හරි? ඔයාගේ ගෙදර තියෙන ගහක. හරි? මොනා හරි මල් පැලයක් හරි මොකක් හරි ගහක අග්‍රස්තේ කපන්න. දැන් අග්‍රස්තේ කඩන්න. හරි? අග්‍රස්තේ කඩන්න බය වෙන්න එපා. හරි? ලොකුවට කඩන්න එපා. පහලිම කරලා දාන්න එපා. හරිද? උඩම තියෙන අග්‍රස්තේ කඩන්න. එතකොට ඔයාට පෙනේ ටික දවසක් යනකොට එතනින් මෙහෙම අතු දෙකක් හරි එහෙම නැත්නම් රිකිලි කීපයක් එනවා පෙනේ රිකිලි කීපයක් එනවා පෙනේ ඊට පස්සේ ඒ රිකිලි ලොකු වෙන්න ඉඩ දෙන්න ඊට පස්සේ ඒ රිකිලි වල අග්‍රස්ත තියෙනවනේ ඒවත් කඩන්න එතකොට එතනින් තව රිකිලි එනවා එහෙම ඔයාට පුළුවන් ලස්සන පඳුරු ශාකයක් හදාගන්න එතකොට ඔය කොස් ගස් දෙල් ගස් අලිපේර ගස් ඔය ගස් පුතේ ගොඩාක් උසට යන්නේ ඒගොල්ලන්ගේ අග්‍රස්ත කඩන්න කවුරුත් හිටියේ නැති නිසා මොකද පාර්ශික අංකුර සෑදීම නිෂේධනය කරනවනේ මේ ඔක්සිජන් ඔයාට පුළුවන් පාලනයකින් යුතුව පොස් ගහක් අඹ ගහක් හදාගන්න නේ ඔයා දැන් ටිකක් උඩට ගියාම අඹ ගහක් ගැන හිතන්න අඹ ගහ උඩට ගියාම ටිකක් උස මට්ටමකට ගියාම ඔයාට ඕන නම් එතනින් තව අතු දෙක තුනක් හදාගන්න ඔයා දැල්ල කඩන්න එතකොට අන්න අතු දෙක ඉතර එනවා ඒ දෙක හොඳට වර්ධනය වෙලා ඒකෙන් තවාතු ඕන්නම් ටිකක් ඈතට ගියාට පස්සේ ආයෙත් දැල්ල කඩන්න. හරි. එතකොට එතනින් අතු වෙන. හරි. දැන් මේක ලස්සනම බලන්න පුළුවන් ඔය ගස්වල අතු කපනවා කියලා වැඩක් කරනවා නේද? හරි.
අපි තුම අඹ ගහක් කියලා අඹ ගහක් එන උසට හැදිලා කියලා හිතන්න. හරි. දල්ලෙම කපලා දාන්න. අත්ත කප උඩින් කපලා දාන්න. එතකොට දළු වෙනව නේද? ඒ කියන්නේ අතු වෙනවනේ. එතකොට අතු වෙන්නේ අර කපපු තැනට පහලින් අතු දෙක තුනක් එනවා. හරි. එහෙනම් මතක තියාගන්න පුතේ උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීම සඳහා ඒවායේ අග්‍රස්ත කප්පාදු කරයි. දැන් ඔය අපේ වැටවල් වල නේ අපි පඳුරු හොත්තටම පඳුරු ශාක හදාගන්න. පඳුරු ශාක හදාගන්න. එතකොට අපි කපනවානේ. කපනවානේ. එතකොට මෙන්න මේ ටෙක්නික් එක මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන හොඳම තැනක් තියෙනවා. හරි. හොඳම තැනක් තියෙනවා. දැන් ඔක්සීන පාර්ශ්වික අංකුර සෑදීම නිෂේධනය කරනවා නම් අග්‍රස්ත ටික අයින් කරගන්න ඕන අපිට දළු හදාගන්න නම් දැන් අපි සාමාන්‍යයෙන් දළු ගන්නෙ මොනාටද තේ දළු නේ දැන් මේ තේ ශාකය අපි දැකලා තියෙන්නේ පුතේ මේ නිකන් අපේ ඉනේ මට්ටමට වගේ තියෙන ශාකයක් විදිහට ඇයි ඒ ගාන්ට ඒක ඇවිල්ලා තියෙන්නේ මේකේ දළු කඩන නිසා ඒ කියන්නේ අග්‍රස්ත අපි ඉවත් කරනවා ඒ අග්‍රස්ත ටික අරගෙන තමයි අපි තේ කොළ හදාගන්නේ එතකොට හැමදාම දවස් දෙක තුනකට සැරයක් අග්‍රස්ත ටික ඉවත් කරනකොට ඔක්සීන නැහැ. ඉතින් රිසිසේ දළු වෙනවා. නේ? දළු වෙනවා. හරි? ඒන ටිකත් කඩනවා. ඉතින් ආයෙත් දළු වෙනවා. ඉතින් ඔක දිගින් දිගටම කරනකොට තේ ශාකය තනිකර පඳුරු ශාකයක් විදියට අපිට පේනවා. හැබැයි තේ ශාකය කියන්නේ පඳුරු ශාකයක් නෙවෙයි. එයා හෙන උසට යනවා. ඔය අත්හැරලා දාලා තියෙන තේ ගස් අත්තරලා දාලා තියෙන ඒ දැන් තේ දළු නෙලන්නෙත් නෑ අත්තරලා දාලා තියෙන ඉඩම් වල තියෙන තේ ගස් ඔයා දැක්කොත් ඒවා නිකන් කොස් ගස් දෙල් ගස් වගේ උඩට යනවා මුද්දට උඩට යනවා ගහ හරි මොකද ඒ වගේ අර ඔක්සීන වල නිෂේධන ක්‍රියාව ක්‍රියාත්මක වෙන නිසා පාර්ශ්වික අංකුර සෑදීම නිෂේධන ක්‍රියාවලිය හොඳටම සිද්ධ වෙනවා අත්තරලා දාලා තියෙන තේ ගහක් හරි දැන් මේ අපි කෘතිමව මේකේ මේ දළු ටික කඩනවානේ අග්‍රස්ත අයින් කරනවානේ ඒ නිසා තමයි පුතේ මේක හොඳ පඳුරු ශාකයක් විදිහට අපිට පේන්නේ රයිට් එහෙනම් මෙන්න මේ කාරණේත් මතක තියාගන්න ඕන ඔයා රයිට් ගිබර්ලින් ශාක කඳන් වල දික්වීම කෙරෙහි බලපානවා දැන් ඔය මේ එක විද්‍යාඥෙක් හරි අපූර්ව පරීක්ෂණයක් කරා දැන් ඔයා අර ගෙඩි ගෝවා දැකලා තියෙනවනේ ගෙඩි ගෝවා හරි එච්චර උස යන්නේ නැහැ නේ ගෙඩියක් වගේ තියෙන ගෙඩි ගෝවා හරි මෙන්න මේ ගෙඩි ගෝවා ශාකයට කෘතිමව ගිබර්ලින් කියන වර්ධක ද්‍රව්‍ය දාලා ඒකහ වර්ධනය වෙන්න ඉඩ හැරියා. දැන් මොකද දන්නවද උන්නේ? අර ගෙඩි ගෝවා හැදෙන ගහ අඩි 10ක් විතර උස වුණා. අඩි 10ක් විතර උස වුණා. මොකක්ද මේ බලපෑම? ආ මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය හෝමෝන්. මේ වර්ධක ද්‍රව්‍ය එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය ගිබර්ලින් නිසා තමයි එහෙම උනේ. මෙහෙම වෙන්නේ මේ මෙන්න මේ මේක කෙලින්ම එන්න උස යනවා හරි මේ විදිහට උස යනවා හරි මේ විදිහට උස යනවා ඒ විතරක් නෙවෙයි එහෙනම් ගිබර්ලින් ශාක කඳන්වල දික්වීම පාලනය කරනවා ශාක කඳේ දිග පාලනය කරන්නේ මෙයා ගිබර්ලින් දැන් ඔක්සීන කරේ ශෛලවල දික්වීම පාලනය කරන එක මෙයා කරන්නේ කඳන්වල දික්වීම පාලනය කරන එක ඊළඟට තව වැඩක් කරනවා මේ පළවල වර්ධනය කෙරෙහිද බලපෑමක් ඇති කරයි. පළවල වර්ධනය කෙරෙහි බලපෑමකුත් මෙයා ඇති කරනවා. ඒ කියන්නේ ගෙඩි හැදෙන හොඳට ගෙඩි ටික හදාගන්න අපිට ගිබර්ලින් යොදා ගන්නත් පුළුවන්. රයිට් පුතේ. එහෙනම් ඔන්න මෙයා වැඩ දෙකක් කරනවා. වැඩ දෙකක් කරනවා. රයිට්? හරි. ඊළඟට අපි යනවා සයිටොකයිනින්. සයිටොකයිනින්. සයිටොකයිනින් කරන්නේ පුතේ සෛල විභාජනයේ වේගවත් කරන එක. මොකද්ද සර් සෛල විභාජනය කියලා කියන්නේ සෛල විභාජනය කියන්නේ පුතේ අලුතෙන් සෛල ඇති කරනවා කියන එක දැන් ඔන්න මෙහෙම සෛලයක් තියෙනවා කියලා හිතන් මේ තියෙන සෛලයක් කියලා හිතන් ඔන්න මේකෙන් අලුතෙන් සෛල හදනවා මේ නේ අලුතෙන් සෛල හදනවා දැක්කද දැන් ඒ සෛල වලින් තව තව අලුතෙන් සෛල හදනවා ඔක තමයි සෛල විභාජනය කියලා කියන්නේ උගන්වන්නම් හොඳට ලස්සනට 10 පන්තියට ගියාට පස්සේ එහෙනම් දැන් මොකද්ද කියන්නේ දැන් බලන්න මේ සයිටොකයිනින් කියන වචනේත් ඇවිල්ලා තින්නේ හරි අපූර්වට මේ සයිටෝ කියන්නේ සෙල් එහෙම නැත්නම් සෛල කයිනින් කියලා කියන්නේ ඩිවිෂන් බෙදෙනවා කියන එක හරි ඒතර සයිටොකයිනින් කියලා කියන්නේ සෛල බෙදෙනවා කියන එක සෛල බෙදෙනවාට අපි කියන්නේ පුතේ සෛල විභාජනේ
එහෙනම් සයිටෝකයිනින් වල ප්‍රධාන කාර්ය වෙන්නේ මොකද්ද පුතේ? සෛල විභාජනය වේගවත් කරනවා. ඒ කියන්නේ සෛල බෙදීම වේගවත් කරනවා. අලුතෙන් සෛල ඇතිවීම වේගවත් කරනවා. වේගවත් කරනවා. Right. ඊළඟ වැඩේට යා. ඒ කියන්නේ වැඩ කීපයක් කරනවා මෙයා. මේ බලන්න. පුතේ සයිටෝකයිනින් සෛල විභාජනය වේගවත් කරන එක හරි. හරි. ඒ කියන්නේ සෛල බෙදීම වේගවත් කරනවා. සෛල විභාජනය වේගවත් කරනවා. ඊට අමතරව වැඩ ටිකක් කරනවා තව. මේ බලන්න. පුෂ්ප පත්‍ර පළහා මුල්වල වර්ධනය වේගවත් කරනවා. දැන් මෙයා වැඩ ගොඩක් කරන කෙනෙක්. පුෂ්ප පත්‍ර පළ මුල්වල වර්ධනය වේගවත් කරනවා. ඊළඟට ශාකවල බීජ ප්‍රරෝහණය වේගවත් කරනවා. ශාකවල බීජ ප්‍රරෝහණය වේගවත් කරනවා. ශාකවල බීජ ප්‍රරෝහණය වේගවත් කරනවා. මේ බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ පුතේ මේ ඇට පැලවෙන එක. දැන් බොන්චි ඇටයක් පැලවෙනවා. කොස්සටයක් පැලවෙනවා. ආ බීජ ප්‍රරෝහණය. ආයික වේගවත් කරනවා. සයිටෝකයිනින් විසින්. ඊළඟට ශාකවල වියපත් වීම ප්‍රමාද කරනවා. ඒ කියන්නේ නිකන් ශාකේ නිකන් තරුණයා වගේ තියා ගන්නවා. තරුණිය වගේ තියා ගන්නවා. ඒ කියන්නේ ශාකර වියපත් වෙන ස්වභාවය. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් වයසට යන ස්වභාවය අඩු කරලා දානවා. එහෙනම් ශාකයක් වයසට යන්න දෙන්නේ නැතුම් නේ වියපත් වෙන්න දෙන්නේ නැතුම් වියපත් වෙනවා ඒක ප්‍රමාද කරන්න පුළුවන් කාටද සයිටෝකයිනින්ට එහෙනම් සයිටෝකයිනින් ප්‍රධාන වැඩ තුනක් කරනවා මේ වැඩ තුනම කරන්නේ පුතේ අර සෛල විභාජනය කියන එක වේගවත් කිරීම මගේ ඒක තමයි යාගේ ප්‍රධාන කාර්යය හරි ඒක හයිලයිට් වෙනවා නම් හොඳයි සෛල විභාජනය වේගවත් කිරීම තුලින් පුෂ්ප පත්‍ර පළහා මුල්වල වර්ධනය වේගවත් කරනවා. ශාකවල බීජ ප්‍රරෝහණය වේගවත් කරනවා. ඒ වගේම ශාකවල වියපත් වීම ප්‍රමාද කරනවා. ශාක පත්‍ර සහ පළ මේරු විට ඒවා පතනේ වන්නේ ඇයි? ඒ කියන්නේ ගස්වල කොළයි ගෙඩි හොඳට මෝරලා ඉදිලා ඒව බිමට වැටෙනවා. පතනේ වෙනවා. ඒව ගහේ තියෙන්නේ නැහැ. ඒ එහෙම වෙන්නේ කොහොමද? ඒක හරි අපූරු දෙයක් පුතේ. ඒ කියන්නේ දැන් ශාක පත්‍රයක් පත්‍රයක ප්‍රධාන පත්‍රයක් අපි සාකච්ඡා කරමු. ශාක පත්‍රයක ප්‍රධාන කාර්යය තමයි ප්‍රභා සංශ්ලේෂණය. දැන් ඔන්න හොඳට ශාක පත්‍රයක් හැදිලා හොඳට ප්‍රභා සංශ්ලේෂණය කරනවා. කාලයක් යනකොට ওই ශාක පත්‍රය ඉතින් වේලෙනවා. වේලිලා ඉතින් වැඩක් නැහැ. දැන් කොළ පාට ඇත්තෙත් නැහැ. ඒකේ හරිත අප්‍රදත් නැහැ. ඉතින් යා ගහට වැඩක් නැහැ නේ. එහෙනම් එයා ගහෙන් අයින් කරන්න ඕන. ගහෙන් අයින් කරන්න. එතකොට අපි ගිහිල්ලා ඒ කොළ ටික කඩලා කඩලා දාලා අයින් කරන්නේ නැහනේ. ගහ විසින්ම අයින් කරන්න ඕන. දැන් කොහොමද ඒක කරන්නේ? මාරයි නේ. කවුරුත් ඇවිල්ලා ගහේ උදව්වට කොළ ටික කඩලා දාන්නේ නැහනේ. වේලිච්ච කොළ ටික ගහම තමයි කඩලා අයින් කරන්නේ. අන්න ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා තමයි දැන් මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් පුතේ ඔන්න අහගන්න ලස්සන වැඩක් තියෙනවා. මේ ගහක කොළ අයින් කරන විදිය. එමාට එලියට ගිහිල්ලා පරිසරයට ගිහිල්ලා ගහක හොඳ කොළේකුයි නිකන් වැටෙන්න ආසන්න මෝරපු කොළේකුයි ඒ කියන්නේ වේලිලා වගේ වැටෙන්න ආසන්න කොළේකුයි කඩලා බලන්න පුළුවන්. ඔයා මේක කරලා බලන්න. හරි. හොඳ කොළයක් කඩන්න ටිකක් අපිට අමාරුයි. අමාරු කියන්නේ ටිකක් කඩලා බලන්න. ඒ වගේම ඔය වේලෙන්න දැන් මේ වගේ කොළයක් කඩන්න එහෙන ලේසි. ටක් ගාලා කැඩිලා යනවා. ඇයි මේ? රයිට් බලන්න. මේ බලන්න පළ සහ පත්‍ර පතනේදී පතනේ වෙනවා කියලා කියන්නේ වැටෙනවා. ගෙඩි කොළයි පතනේදී ඒවායේ නටුවෙහි කඳට ආසන්නව ඡේදස්තරේ නැමැති පටක ස්තරයක් හටගන්නේ. හොඳයි. දැන් ඔයා හිතන්නකෝ මෙහිම ඔන්න දැන් මේ කොළේ ගහෙන් වට්ටන්න ඕන. හරි. දැන් මෙතනට කියන්නේ මොකද්ද? නටුව කියලා. නටුව කියලා. මෙතනින් ගලවලා දැම්මම හරිනේ. පුතේ මෙතන පටකයක් වර්ධනය වෙනවා. මෙතන පටකයක් වර්ධනය වෙනවා. ඒකට කියනවා මොන ස්තරයේද? ඡේදස්තරේ. මොකද්ද සර් පටකයක් කියලා කියන්නේ? මතනවා නේද පුතේ? හරි. පටකයක් කියන්නේ පුතේ සෛල ගොනුවක්. සෛල ගොනුවක්. හරි. මෙතන අලුතෙන්ම සෛල ගොනුවක් මේ දිගට ඇති වෙනවා. ඒ කියන්නේ මේ නටුව කඳට සම්බන්ධ වෙලා තියෙන තැනට. මේ නටුව කඳට සම්බන්ධ වෙලා තියෙන තැනි සෛල ස්තරයක් නිකන් ගඩොල් පේලියක් වගේ අපි ඕන්නම් ඔක ඇඳලා බලමු. දැන් අපි හිතමු මේ තමයි ගහ කියලා. අනේ අපිට මේ රූපස්ථානෙන් ගන්න පුළුවන් අපි මේකින් ගමු. අපි මේකින් ගමු. මේ තුන. හරි.
දැන් මේ පැත්තේ තියෙන්නේ ඔන්න නටුව මේ පැත්තේ තියෙන්නේ කඳ හරි දැන් මේ නටුවෙන් මේ කඳට මේක සම්බන්ධ වෙලා තියෙනවා දැන් මෙන්න මෙතන ඡේදස්තරය කියලා සෛල ගොනුවක් පටකයක් වර්ධනය වෙනවා එහෙනම් පත්‍ර පතනයට ආසන්න අවස්ථාවේදී නටුව කඳට සම්බන්ධ වන ස්ථානයෙන් ඡේදස්තරය කියලා පටකයක් වර්ධනය වෙනවා පටකයක් කියන්නේ සෛල ගොනුවක් වර්ධනය වෙනවා ඔයා හිතන්න නිකන් ගඩොල් බිත්තියක් බැඳගෙන එනවා කියලා මේ හරහා මේ දෙන්න මැදින් ගඩොල් බිත්තියක් බැඳගෙන එනවා නිකන් එහෙම හිතන්න ආ ඡේදස්තරය කියලා එකක් ඔන්න හැදෙනවා දැන් ඇයි ඡේදස්තරය හැදෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් එනවනේ මේ මේ පටකය ඇයි හැදෙන්නේ ඡේදස්තරය සෑදීමට හේතු වන්නේ පල සහ පත්‍ර මේරීමත් සමග ඒ වායේ නිපදවන වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීමයි. දැන් පුතේ කොලයක් වර්ධනය වීගෙන එනකොට ගෙඩියක් වර්ධනය වීගෙන එනකොට ඒක දැන් ගහෙන් අයින් කරන්න ඕන අන්තිමට. එතකොට ඒ ගහෙන් අයින් කරන කාලේ එනකොට මේකේ හැදෙන වර්ධක ද්‍රව්‍ය ටික අඩු වෙනවා. හරි මේකේ හැදෙන වර්ධක ද්‍රව්‍ය ටික අඩු වෙනවා. වර්ධක ද්‍රව්‍ය අඩු වෙලා යනවා හරි ඔය අපි කතා කරපු සමහර වර්ධක ද්‍රව්‍ය මේ පත්‍ර තුලත් හැදෙනවා ඒ වගේම ගෙඩි වලත් හැදෙනවා ඒවා අඩු වෙනවා ඒවා අඩු වෙලා යනවා අන්නේ අඩු වීම නිසා තමයි අන්නේ අඩු වීම නිසා තමයි පුතේ මොකද වෙන්නේ මෙන්න මේ ඡේදස්තර පටකය හැදෙන්නේ දැන් අන්තිමට අඩු වෙලා වර්ධක ද්‍රව්‍ය නැතිම වෙලා යනවා නැතිම වෙලා යනවා අන්න එතකොට මොකද්ද කරන්නේ ඡේදස්තරයෙන් අර ඡේදස්තරය කියලා කියන්නේ මෙතන තියෙන මේ 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 පටකේටනේ අපි ඡේදස්තරය කියලා කියන. හරි. මෙන්න මේ මෙතන හැදෙන පටකේටනේ ඡේදස්තරය කියලා කියන්නේ. ඔන්න ඔතනින් මෙයාව අයින් කරලා දානවා. හරි. ඒ කියන්නේ මේ ගඩොල් බිත්තිය මේ පැත්තෙන් ගලවලා දානවා කියලා හිතන්න. හරි. දැන් ඔන්න ගඩොල් බිත්තිය බිත්තියක් බැඳගෙන එනවා කියලා හිතන්න. මගේ මේ අත් දෙක කියලා හිතන්න. හරි. මේ අත ගහේ කඳේ පැත්තේ තියෙන්නේ. මේ අත නටුවේ පැත්තේ තියෙන්නේ. හරි දැන් මේ මගේ අත් දෙකම මොකද්ද ඡේදස්තරය හරි ඡේදස්තරය එතකොට දැන් මෙතනින් අයින් වෙනවා මෙහෙම මෙහෙම අයින් වෙනවා ඒ කියන්නේ දැන් මෙතන හිඩසක් හදෙනවා එතකොට කඳ මේ පැත්තේ ඉතිරි වෙනවා මෙයා බිමට වැටෙනවා හරි ඇයි එහෙම බිමට වැටෙන්නේ මේ පළවල සහ පත්‍රවල වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වුණා හරි දැන් මෙයාට සැපයුම් දීලා වැඩක් නැහැ නේ පුතේ දැන් මැරෙන්න යන කොලේකට හොඳට කන්න දෙනවා හිතන්න එයා කොච්චර කන්න දුන්නත් එයා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැනේ දැන් හොඳට හැදිච්ච දැන් වැල ගෙඩියක් කොස් ගෙඩියක් කියලා හිතන්න කොස් ගෙඩියක් නෙමෙයි වරක ගෙඩියක් කියලා හිතන්න දැන් හැදිලා හැදිලා ඒක උපරිමයට හැදිලා තියෙනවා දැන් ඒක ඒකට ආයේ තවත් මොනාවක් දීලා වැඩක් නැහැනේ එහෙනම් ඒක ගහෙන් අයින් කරන්න ඕන එහෙනම් අන්න ඡේදස්තරය කියලා පටකයක් හැදෙනවා මේ නටුව සහ කඳ අතර ඊට පස්සේ වර්ධක ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙලා ගිහිල්ලා ඡේදස්තරයේ හේතුවෙන් මේ ඵල එහෙම නැත්නම් පත්‍ර ශාකයෙන් ගිලිහෙනවා ගිලිහෙනවා කියලා කියන්නේ පතනය වෙනවා වැටෙනවා රයිට් පැහැදිලිනේ පුතේ හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ශාකයක පත්‍ර හා ඵල මේරුවාට පස්සේ හරි ඒවා පතනය වෙන්නේ අයින් වෙන්නේ ගහින් අයින් වෙන්නේ රයිට් එහෙනම් ඔළුවට දාගන්න සරල අදහස මොකද්ද මුලින්ම පත්‍ර හා ඵල මෝරනකොට වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. මේ පත්‍රවල සහ පළවල. එතකොට එතන හැදෙනවා නටුව හා කඳ අතර ඡේදස්තරය කියලා පටකය. මෙන්න මේ ඡේදස්තරයේ හේතුවෙන් පත්‍ර හා පළ ශාකයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ශාකයෙන් ඉවත් වෙලා යනවා. රයිට්? හරි. ඉතින් ඕක තමයි කතන්දරේ. ඊළඟට දැන් විද්‍යාඥයෝ හෙන්නට පර්යේෂණ කරා. මොනා ගැනද? මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය ගැන. ඒක පර්යේෂණ කරා. ඊට පස්සේ විද්‍යාඥයෝ බැලුවා මේවා අපි කෘතිමව හදාගත්තොත් අපිට පුළුවන් මේ වගේ වැඩ ගන්න කියලා විද්‍යාඥයෝ කල්පනා කරා. ඒ කියන්නේ වර්ධක ද්‍රව්‍ය අපි හදනවා. ස්වාභාවිකව ගස්වල තියෙනවා. ඒවා දිහා බලලා ඒවා රසායනික ද්‍රව්‍යනේ. ඒවා අපි හදනවා. එහෙම හදපු වර්ධක ද්‍රව්‍ය වලට අපි කියනවා කෘතිම වර්ධක ද්‍රව්‍ය කියලා. මෙන්න මේ කෘතිම වර්ධක ද්‍රව්‍ය අපිට කඩෙන් මිල දී ගන්න පුළුවන් හරි කඩෙන් මිල දී ගන්න පුළුවන් අපි හෝමෝන කියලා මේවට කියන්නේ හරි අපි සාමාන්‍යයෙන් කඩේට ගිහිල්ලා වර්ධක ද්‍රව්‍ය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ
එහෙනම් හෝමෝන දෙන්න කියලා සර් ඉල්ලන්නේ නැහැ. එහෙමත් ඉල්ලන්නේ. අපේ ගොවි මහත්තුරු මේවා කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ. මුදලාලි මට දෙන්නකෝ මල් පිපෙන බෙහෙතක්. ඒ කියන්නේ මල් පිපීම වේගවත් කරන බෙහෙතක්. හරි. ගස් උස යන බෙහෙතක්. හරි. ඔන්න ඔහු ඉල්ලනවා. හරි. එතකොට මුදලාලි දන්නෙත් නැහැ සමහර වෙලාවට එයා දෙන්නේ හෝමෝන. හෝමෝන දෙන්නේ අපි. හරි. හෝමෝන දෙන්නේ. හරි. විශේෂයෙන් ওই සමහර ශාකවල ඒ කියන්නේ අපේ වගා ශාකවල මල් පිපෙන්න ඕන නම් හොඳට අපිට පුළුවන් කෘතිම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරන්න. ගහ උසයවා ගන්න ඕන නම් අපිට පුළුවන් වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරන්න. හොඳයි. පුතේ නම් මේ කෘතිම වර්ධක ද්‍රව්‍ය අපි පාවිච්චියට ගන්නවා කුෂිකර්මාන්තයේදී. හරි මම අර කියපු විදිහට. එහෙම නැත්නම් උද්‍යාන විද්‍යාවේ වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරන්න. උද්‍යාන විද්‍යාවේ වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරන්න. ඊළඟ විසිතුරු පැල වගාවේදී ලස්සන ලස්සන මේ දැන් ওই නුවරඑළිය පැත්තේ එහෙම ගියාම ආයි මල් යායවල් තියෙන. හරි. එහිදී ඒගොල්ලන් වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරන මල් ගොඩාක් හදා ගන්න එහෙම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හොඳයි. එහෙනම් ඔන්න කෘෂිකර්මාන්තයේදී උද්‍යාන විද්‍යාවේදී විසිතුරු පැල වගාවේදී අපි කෘතිම වර්ධක ද්‍රව්‍ය හෙවත් ශාක හෝමෝන පාවිච්චි කරනවා. හොඳයි. ඔන්න දැන් කෘතිම වර්ධක ද්‍රව්‍ය වල භාවිත පොඩ්ඩක් බලමු. ප්‍රයෝජන පොඩ්ඩක් බලමුකෝ. හරි. ඔන්න දැන් මම වගුවක් සාකච්ඡා කරන්න යන්නේ. මේ වගුව යාගේ අච්චු පොතේ තියෙනවා. කටපාඩමේ තියෙන්න ඕන. හරි. අනිවාර්යෙන් මේ සැරේ වාර විභාගෙට අහන්න. මේ වගුවෙන් කොතනින් හරි කැලලක් අහන්න. හරි. ඒක බහුවර්ණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ලියන්න වෙන්න පුළුවන්. හරි. බොහෝ විට බහුවර්ණ ප්‍රශ්නයක් විදියට අහන්න. බහුවර්ණ කියලා කියන්නේ අර ඉරි ගහන්න තියෙන ප්‍රශ්නයක් විදියට අහන්න. එහෙනම් මේක හොඳට පාඩම් කරගන්න ඕන. හොඳයි. දැන් මේ බලන්න. පළවෙනි මේ කෘතිම වර්ධක ද්‍රව්‍ය 2,4 DPA මේක දිගු තේරුම 2,4 ඩයික්ලෝරෝෆිනොක්සි ඇසිටික් අම්ලය තව එකක් තියෙනවා 2,4,5 TPA ඒ කියන්නේ 2,4,5 ට්‍රයික්ලෝරෝෆිනොක්සි ඇසිටික් අම්ලය ඔයාට කෙටි තේරුම් මතක තියාගන්න පුළුවන් 2,4,5 TPA එහෙම නැත්නම් 2,4 DPA කියලා එහෙම නැත්නම් දිගු තේරුම් මතක තියාගන්න පුළුවන් හරි දිගු තේරුම් මතක තියාගන්න පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රශ්න අහනකොට මේ දෙකම දෙනවා මේ දෙකම දෙනවා sorry දැන් මේ දෙක මොකද කරන්නේ මේ දෙක කරන්නේ කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල්පැලැටි නාශකයක් ලෙස යොදා ගන්න දැන් කුඹුරු වල වල් අයින් කරන්න හරි අමාරුයි මේ වල්පැලැටි ටික අයින් කරන්න හරි අමාරුයි මොකද ළඟ ළඟ අපේ වී ගහස් වැඩෙන නිසා මේක හරි අමාරු. එතකොට අපිට මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය දෙක යොදා ගන්න පුළුවන් පළල් පත්‍ර. ඒ කියන්නේ ටිකක් දැන් ගොයන් කොලේට වැඩිය පළල් වෙලා තියෙන පළල් පත්‍ර. හරි. පළල් වෙන පත්‍ර. හරි. අපිට පුළුවන් විනාශ කරන්න. ඒ කියන්නේ දැන් කුඹුරේ හැදුනා කියලා හිතන්නකො පළල් පත්‍ර වල් පැලැටියක්. ඒ කියන්නේ පත්‍රේ පළ. රයිට්. එයා විනාශ වෙලා යන. හරි. විනාශ වෙලා That's okay. Right? පළල් පත්‍ර විනාශ වෙලා යනවා. එතකොට දැන් මේ දෙන්නා කරන්නේ දැන් අපි සාමාන්‍ය ගොවි මහතුන් අතර මේ දෙන්නා ජනප්‍රිය වෙලා තින්නේ මේ වල් බෙහෙත් කි. වල් බෙහෙත්. මුදලාලි වල් බෙහෙත් එකක් දෙන්න ගොයන් වලට ගහන්න කියලා කිව්වකම right ඔන්න දෙනවා. ඒකේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් 2,4 DPA එහෙම නැත්නම් 2,4,5 TPA තියෙන්න පුළුවන්. මේ දෙන්නම කරන්නේ කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලට් නාශකයක් ලෙස යොදා ගන්නවා හරි සාමාන්‍යයෙන් කුඹුරු වල වැඩෙන්නේ ටිකක් පළල් පත්‍ර තියෙන වල් පැලැටි. ඉතින් ඒවා විනාශ කරන්න අපිට මේ දෙන්නම යොදා ගන්න පුළුවන්. රයිට් හරි. ඊළඟට ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. සර් ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියලා කියන්නේ ඔක්සීන වර්ගයක් නේ. ඒක තිබ්බනේ සර් ස්වාභාවිකව ශාකවල අග්‍රස්තේ මුලේ අග්‍රස්තේ සහ කඳේ අග්‍රස්තේ. ඔව්. ඉතින් ඒක දිහා බලාගෙන ඉඳලා විද්‍යාඥයෝ මේක හැදුවා කෘතිමව. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. මේක ඔක්සීනයක්. හරි. ඔක්සීනයක්. හරි. ඊළඟට තව එකක් තියෙනවා ඉන්ඩෝල් බියුටරික් ඇසිඩ් කියලා. ඒකත් කෘතිම වර්ධක ද්‍රව්‍යයක්. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් පාවිච්චි කරලා අපිට පුළුවන් අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගන්න. අතු කැබලි මුල් අද්දනේවා තියෙනවානේ. මොනවා හරි රෝස හරි මොනවා හරි ඒ වගේ මුල් ඇද්දීම වේගවත් කරවන්න පුළුවන් මෙයාට. මේ දෙන්නගෙන් එක්කෙනෙක්. ඊළඟ පළ ඉක්මනින් වර්ධනය කරගන්න.
මේ ගිරි ටික ඉක්මනට ලොක් කර ගන්න. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ඉන්ඩෝල් බියුටරික් අම්ලය. මේ දෙන්නගෙන් පුළුවන් අතු කැබලි ඉක්මනින් මුල්ලක් දවා ගන්න. ඵල ඉක්මනින් වර්ධනය කර ගන්න. හරි. ඊළඟට නැප්තලින් ඇසිටික් අම්ලය. NaA. නැප්තලින් ඇසිටික් අම්ලය. මෙයාට පුළුවන් ගස්වල ගෙඩි අකාලේ වැටීම වළක්වන්න. ඔයා දැකලා තියෙනවද දන්නේ? සමහර ගස්වල මල් ගොඩාක් පිපිලා ඔය පළතුරු ගස්වල එහෙම අලි පෙර ගස්වල එහෙම මල් ගොඩාක් හැදිලා අඹ ගස්වලත් මේක තියෙනවා. මල් ගොඩාක් හැදිලා මල් ගොඩාක් හැදෙනවා. ගහ පිරෙන්න මල්. ඊට පස්සේ චූටි චූටි ගෙඩිත් ගොඩාක් හැදෙනවා. අඹ ගෙඩි පිරිලා ගහේ. අලි පෙර ගෙඩි පිරිලා චූටි 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 ගෙඩි පිරිලා. හැබැයි මොකද්ද වෙන්නේ? ඕවා වැටෙනවා. අකාලේ වැටෙනවා. ගෙඩි කීපයයි ගහේ ඉතුරු වෙන්නේ. එතකොට අර චූටි චූටි ගෙඩි ගොඩාක් හැදෙන කාලේට නැප්තලින් ඇසිටික් අම්ලය අපිට ගහට ගහන්න පුළුවන් නම් අපිට පුළුවන් අකාලේ ගෙඩි වැටෙන එක වළක්ව ගන්න. හරි අකාලේ ගෙඩි වැටෙන එක වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව මෙයා පාවිච්චි කරන්න පුළුවන් අපිට අන්නාසිවල අවාරයේ ඵලදාව ලබා ගන්න. පුතේ අවාරය කියලා කියන්නේ ඒ කියන්නේ හැදෙන්නේ නැති කාලේ. හැදෙන්නේ නැති කාලේට ගෙඩි හදා ගන්න පුළුවන්. ඒක මරුනේ. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අන්නාසි වාරයේදී සාමාන්‍ය අන්නාසි ගෙඩියක් රුපියල් 250යි කියලා හිතන්නකෝ. අවාරයේදී අන්නාසි ගෙඩියක් අපි විකුණන්න ගියොත් එහෙම ගන්න ගියොත් එහෙම ඒ ගෙඩියක් වෙනවා රුපියල් 800ක් 900ක් වෙනවා. දැන් ඔන්න මේ කාලේ මං හිතන්නේ ධූරියන් අවාරේ. හරි. එතකොට අවාරේ ධූරියන් ගෙඩියක් අපි ගන්නකොට රුපියල් 1000ක් 1500ක් විතර වෙනවා. හැබැයි වාරේට ධූරියන් ගෙඩියක් ගන්නකොට ඒ අර අපි 1500ට 2000ට ගන්න ගෙඩියම සමහර වෙලාවට 400ට 500ට ගන්න පුළුවන්. එතන මේ අපිට අවාරේ ගෙඩි හදා ගන්න පුළුවන් නම් ඒකෙන් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අන්නාසිවල අවාරේ ගෙඩි හදා ගන්න පුළුවන් මෙන්න මේ නැප්තලින් ඇසිටික් අම්ලයේ යොදාගෙන. අන්නාසි වල විතරයි මේක. හරි වෙනේ වගේ බෑ. නැප්තලින් ඇසිටික් අම්ලයෙන් පුළුවන් අපිට අන්නාසි වල අවාරේ ඵලදාව ලබා ගන්න. රයිට්. හරි. එකක් මතක තියාගමු. හොඳ. ඊළඟ එක්කෙනා සයිටොසේට්. සර් සයිටොකයිනින් නෑ නෑ සයිටොකයිනින් නෙවෙයි. සයිටොකයිනින් කියල කියන්නේ ස්වාභාවික මේ ශාකවල තියෙන කෙනෙක් නේ. මේ සයිටොසේල් 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 කියන කෙනා අවාරයේ ගස්වල පළහට ගැන්වීමට පුළුවන්. දැන් අවාරයේ ගස්වල පළහට ගන්නවන්න අපිට NaA පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අන්නාසිවල නේ අන්නාසිවල අවාරයේ පළදාව ගන්න නැප්තලින් ඇසිටික් අම්ලය පාවිච්චි කරන්න පුළුවන්. සයිටොසේල් කියන එක අපිට ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන් අඹවලට. හරි අවාරේ දැන් අඹ වාරේට මේ පොඩි අඹ ගස්වලත් ගෙඩි හැදෙනවානේ. ඒතර අඹ හරි ලාභයි. හැබැයි අවාරේ අපිට හොඳ අඹ ගෙඩියක් හදා ගන්න පුළුවන් නම් විශාල ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක කර ගන්න පුළුවන් අපිට සයිටොසේල් පාවිච්චි කරලා. සයිටොසේල් පාවිච්චි කරලා. හොඳයි. එහෙනම් ශාක වර්ධක ද්‍රව්‍ය කියන පාඩම ඕන ලස්සන්ට ওই විදියට අපි ඉවර කරනවා. Thank you.